අද කතාව රාජපක්ෂ වාදය ටෙනිස් ක්‍රීඩා පිටියක බෝල හොලන්න අපේක ටෙනිස් සූරතාවය අරගෙන යන රාජපක්ෂ වාදය කියන්නේ ඒකයි නූගතුන් මහාචාර්ය පදවි ලබනවා පාදඩිය ධනවතුන් ප්‍රභූන් බවට පත් වෙනවා හැමෝම දන්න පවුලක් ගත්තොත් ලොකු පුතා නීතිඥෙක් වෙනවා ඒ වගේම කැබිනට් ඇමතිවරයෙක් වෙනවා නගර කීඩෙක් වෙනවා ඒක හරි අනිත් පුතා අගමැති කාර්යාල ප්‍රධානියා වෙනවා නගර කීඩකේ රූපවාහිනී සංස්ථාවක අයිතිකාරයෙක් ඒ වගේම නායක හමුදාවේ ලොක්කෙක් වෙනවා නායක හමුදාවටගේ විදිය දන්නවද සුසුකම් දිනනවද ඒ වගේම අම්බුණා යාට තාත්තා පූජක තාත්තා වර පූජකලා වගේ ටීවී ඔක්කොට මෙන්න කියලා මගේ පුතාවත් මෙන්න හමුදාවට දුන්නා කියලා දුන්නා තමයි එක දවසක් හමුදාවේ ක්‍රියාන්විතේ හිටියේ නැහැ ඒ වගේම අනික් කාරණේ අර ගමේ ළමයිකට ශිෂ්‍යත්වයක් දෙන්න තිබිච්ච එක මේ ළමයා තමයි ඇරියේ කොහෙද ඉංගලන්තේ මේ රොයල් ඇකඩමි එකට රොයල් නාවික හමුදාවට ඇරියේ අවුරුදු තුනේ පුහුණුවට සෙල්ලම් නැහැ युद्ध युद्धुना मोलकार्य सुप्री मोलकार्य ओह गणिते बंद ओहूट तीन आचार उपाध्याय विश्वविद्यालय निर्मल रंजित देवश्री महाचार या गत्तो अभ्याकाश विद्याज्ञ गगनगामी मोटरथ धावन सूर्य पलमुपुरे क्रिकेट क्रीडगे अनागते या क्रिकेट संबंधे सभापति पुटोड़े नवा बलंगीन पड़ा चिट्ठकिन कल्लेन्ने बलंट अर लंका इन्वा मे मे कल आप शरद गुणपाल महत्या ये शरद गुणपाल महत्या या तमय मे ना साहित्य लौकिक लंका इनकी अंबुआ कथा करना याट इनके लिए तुंगे निकुदाट लुंपन पादड पंती मुडुक्कु परिसर हदिच्च तमाय मे सूदु केलिन फैक्ट्री वलिन अयिन करपु मेरवर गोब्बे तमाय मेक अतुले रंगन्ने भिक्षुन गत्तत भिक्षुनु तिन्नो मे भिक्षुन पादड करने रलक वेला मे आगम विकुनो मे 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 लंगदि दुना मे अभी दखनी मे सर्ट दुना मे पंपोरी विभूषण पदकम इधेवा मेवा देवा कट्टिया सली वल्ट देना भिक्षु गंबली अपते सलिकार सलिकार मुंगण सली दस्कार वेलिकारो जावरंगली हमबुकर्ण गंकपर सेट देना देश बंधु देश शक्ति देश कीर्ति देश मान देश देना अट्टी मुट्टी देनावा वाड़ पेरा तीर लक्ष गण लक्ष दुनाथरा पेरा नटला दुनिया लोकोट गागड़ना मेवा मल गागना लोकोट इवा ग्रा मुखला गागना नीन काट लाइट बिल गण काट कथा कर मैं देश तकती हम बल अरे के मे अपतया बागन दी अरे अरे नदी मे अपतम दिन बल BMW रेंज रोवर बोली लंका तीन सुप्री वाहन अन्े थिंग यान को पुडे हमें आने बोडी ऐक्सीडेंट पत्र मरा बोडेट गवेन्न बे मुंगे जाती अभी लिडेकर वाहन लिडेकर वाहन लागे बुड हेटर हेड असूटेनो मुट मूस्तर गलो ఊట మలపైనో ముకే మమత్తే వెడి వెనో వెడి వెల ము వరినో అపిడి అన్న దెన్నా లేడా వరకన ము అపి ఇసర గర్నో ఇసర గల్ల అపిడ కోచొక్ ఎకద ఈ వకి తిరిసం అము కాల కన్నిటి గత్ తమై మే లంకావే ఇన్ని బలన కొడ్డ ఒట్టే ఆమే ఆవెన్న బా గ్రూసిని లద ఎల్లా ముకుద కిలాన్నే దన్ తీయన్నే లిబరల్ ఆర్థిక యాన్నే మే లిబరల్ ఆర్థికే తీయన్నే మే ధనవతుం ధనవతుం తవ ధనవతుం నినో దుప్పత్యం किदा बहिम दुपत्कम मे जावरंकार धनपति पंथी मे देशपालन संबंधतावली तमाई मुं पोहसत्वेंट्टी बलन ओड उंट तीन चोदना गुड़ चोदना दिगुना कट्टिया मध्य प्रकाश अभी चोड़ा क्यों दुविंद्र दीवन चोदना पंखे दिखना पादेवे किसीम मे मे शीलाचारकमे मुंगे पुडे हम आने बे दुमसी पिस्तूल बेडी तीयला गील यका नड़पुआ
ඉතින් ඒ වගේම අර දිලිජ් ජහිර ඉතින් ඒක තියෙන කොච්චර සල්ලි හම්බ කළත් මුට්ට සල්ලි මදි මුන් සල්ලි හම්බ කරත් ගත්ත බරේ අර විශාල ධනස්කන්ධයක් පිටිපස්සේ එහා සමාන අපරාධයක් තියෙනවා කියලා බෙල්ලවිස්කි කියලා තිනවනේ අර ඉතාලිකා ජාතික රයිටර් කෙනෙක් ඉතින් ඒ නිසා ඉතින් අපි කියන්නේ දැන් ඇන්ටිජන් ටෙස්ට් කට්ටවලුන් ගැහුවනි මුන් ගැහුවයි කියලා නේ කියන්නේ ඒ වගේම අර කොරෝනා වෙලාවේ මිනිස්සුන්ව අර ක්වොරන්ටයින් කරන්න මුන්ගේ හෝටල් වලනේ දෙයියනේ දැන් මේ මුන් ඉතින් ඒ නිසා තමයි මේ නිකමුන් තමයි මේ රාජපක්ෂලව ගෝඨාභය රාජපක්ෂව විශේෂයෙන්ම දේශපාලනික කරේ. ඒ කියන්නේ nobody's somebody's. ඒ කියන්නේ නිකමුන් සමහරුන් කළා. يعني ගෝඨාභය මහත්තයාට කිසිම හැකියාවක් තිබුණේ නැහැ. ඒ හැකියාවක් නැති එක මේගොල්ලෝ කරපු වැඩේ මොකද්ද? මේගොල්ලෝ යව උඩෑරියා. උඩෑරියා රොකට් ලොන්චර් එකේ දාලා දිගල මල්ලෙඩිල්ල පත්තු කරනවා වගේ උඩෑරියා. උඩෑරියන් පස්සේ මල්ලෙඩිල්ල පත්තු වුණා. ලක්ෂ 69ක් ආවා. ආවට පස්සේ මේ මල්ලෙඩිල්ල පත්තු කරපු රොකට් ලොන්චර් එකේ කෑලි අපේ ඔළුවට කඩන් පාත් වෙනවා ගෑස් සිලින්ඩර් එකේ. ගෑස් සිලින්ඩර් එක නෝ ඩෝන් ගාලා අපේ ඔළුවට වදිනවා. සිමිත්ති වදිනවා. අරෙන් මේ වදින වැඩි 200 ගන්න වලින් වැඩියන්නේ. අන්න විපාක. ඉතින් මේ නෝකතුන් ගම් කපරෝ කියන්නේ මේ දේශපාලනය කරන්න හොඳම උදාහරණ දෙන මිරිස්කුඩු ප්‍රසන්න අම්මා. කොහමද? ඔලූපක. රාජ්‍යාධිකාර පාදඩ ලුම්බන් චරිත. අනිත් එකනා තමයි රාජපක්ෂලගේ. කවුද මේ හිටපු උසමහත විසබීජ ඔය ගම්පහෙන් ඉල්ලපු අපේ රණතුංග පරම්පරාව එක්කන. යා එක න්යා දෙක සුදර්ශිනී පුල්ලේ අම්මා විශේෂඥ වෛද්‍ය. පල්ලයන් යන්තම් එල්ලුනේ. ඒ වගේ පාදර රාජ්‍යාධිකාරය තමයි රත්නපුරේ වැඩිම ඡන්ද චෝකාමල්ලි. ඉතින් ඒ ඒගොල්ලන්ට ඉන්නවනේ ගැන්සියක් අර විදුරට බක් පැකට් එකට එන්නේ මේ එකතු කරගන්න හරි ලේසි මේ පාදරේට. ඉතින් රාජ්‍යාධිකාරයෝ තමයි මේ മന്ത്രിලා. උංගෙක එකතු වෙනුත් ඒ જાතිය. දැන් වර්තමානයේ බලන්නකො පොඩ්ඩක්. දැන් අපි හිතුවා මේ පාදරේ ගුහම මේ ක්‍රමයට විරුද්ධව අපි එරෙහි වෙන්න අපි ගිනාවනේ මේ යහපාලනය කියලා. මරෙන් මංචිරියන් දූෂිතින් නැති සුජාත දේශපාලන සංස්කෘතිය යහපාලනේ කියලා එකක් ගිනාවනේ. ඒක ගිනාවේ මෛත්‍රී ලොක්කානේ. මෛත්‍රී ලොක්කා බෝල් පොයින්ට් පෑනෙන් අස්සම් කරලා වත් එක ගිනැල්ලා කහලා ලේ. කොලෙත් එක්ක පපඩම ගහගෙන මේක දාලා කහලා සරල විදිහට දාලා ලක්ෂ 8000කට ගෙලියන්නේ. ඔගේ මල්ලේනා තිරිසනක් වුණා. යකෝ මේ වෙලාවේ මිනිසුන්ට හාල් නැහැ. උන් හාල් වලින් කෝටි ගණන් ගන්නවා. උන් මිලක් තීරණය කරනවා. ඒත් එයාගේ පෝසත්කම අපි දන්නවනේ. ගත්ත විදිහ මිනිසු දන්නේ නැහැ. හැබැයි මිනිසු දන්නේ මන්සුදනා කියලා. ඒකේ විශාල අපරාධයක් පිටිපස්සේ ඒ ධනස්කන්ධයේ පිටිපස්සේ එයා සමාන අපරාධ තියෙනවා. ඇට්ලි අපි දන්නව ඒවා. ඉතින් බලුවොත් දැන් මේ ක්‍රමය කවුද හඳුන්වලා දුන්නේ? ජේ.ආර්. ජයවර්ධන උන්නේ තමයි හඳුන්වලා දුන්නේ. 1977 හයම් පාග බලයක් ඇවිල්ලා 1978 තමයි මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිරෙලා මේ මනාප ක්‍රමයක් ඇති කරේ. මනාප ක්‍රමෙන් පොඩි පරිහානියක්ද මේ මනාප ක්‍රමේ නිසා තමයි මේ වරමර වංචා තක්කඩිකන් දූෂණ සම්පූර්ණයෙන්ම ආවේ. මේකට තිත තියන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. ඒකට අපි ක්‍රමයක් මෙහෙම කතා කරන්න ඕන. මොකද මේ ඡන්ද ක්‍රමය සම්පූර්ණ වෙනස් කරොත් ජනතාවයි තුනට කෙලම්ම කෙලලා යනවා. ඒ නිසා අර දෙකම බැලන්ස් කරන්න පුළුවන් ක්‍රමයක් ගේන්න ඕන. මොකද මේ ඩිස්ත්‍රික්ක එකේ දුවනකොට බලන්නකෝ ලීෆ්ලට් එකක් ගහුවත් මුළු ඩිස්ත්‍රික්කෙටම ගහන්න එපා. ලක්ෂ 5ක් ලක්ෂ 6ක් 7ක් ගහන්න එපා ලීෆ්ලට් විතර. ඉතින් පෝස්ටර් ගහන්න ඕන. කටවුට් ගහන්න ඕන. කොච්චරක් විතරද ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕන. මේක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. මේකෙදි සහෝදරකම් නැදැක්කම් කිසිම දෙයක් නැහැ. ඡන්ද නීති ණයට අඳුකොළල වගේ ඡන්ද නීති පයිසකට ගණන් ගන්නෑ. ඒ නිසා තමයි මෙම දැන් අපි මම ස්ටේජ් එකක් ගහලා මම ආරාධනා කරොත් අපේ ලයිස්ට්ුවේ කට්ටියට මෙන්න කියලා ඉවරයි. එහෙම එන්න ගෙන්නන්න බෑ මට. අනිකා අනිකත් එක තරහයි. මේ ඡන්ද කාර්යෙත් එහෙමයි. ගෙන්නුවොත් ස්ටේජ් එකේ ඉන්න ගමන් හදාන අරෝගේ ණය කන්න ඕන. මූසලයක් බල මූසලයක් තෝත් එනවා මෙතෙන්ට. අරෝ තමයි ගෙන්නලා තියෙන්නේ අපෝ. තෝ හැමෝටම වැඩ කරනවද තෝ? තෝ මට විතරයිනේ වැඩ කරනවා කිව්වේ. අන්න එහෙමයි. මරා ගන්න බොරුවට නැහැ ණය අන්තිමටම යනවා. අස්තවා ගන්න. තව කන්න ඕන කියලා තමයි කියන්නේ. මේ මනාප්‍රගමේ නිසා. මේකම තමයි ගම් සභාවට ගියත් නගර සභාවට ගියත් විශාල විදමත් දන්නව ධනවතුන් තමයි ඉන්නේ ලුම්පට් පාදඩ ධනවතුන් අශිෂ්ට මිනිස්සු තමයි දැන් දේශපාලනට වෙලා තියෙන කෝටි ගණන් වීදම් කරනවා ඌට වීදම් කරපෙක වීදම් කරන්න හොරා ගන්න ඕන නිසා තමයි මේ ක්‍රමය හරියන්නේ නැහැ කියන්නේ දැන් අපි බැලුවොත් ජනතාවයි තුනෝ නම් ওই මනාප බලු ක්‍රමයට එන්නේ නැහැ බලු පොරේට ඔක බලු පොරයක් කියලා තමයි එදා ජනතාවයි තුනෝ හැඳුන්වන්නේ නමුත් ජනතාවයි තුනෝ ආවා හැබැයි ආවට ජනතාවයි තුනෝ පොඩි ශිෂ්ටත්වයක් තියෙනවද නැද ඒ කියන්නේ ජනතාවයි තුනෝ
ප්‍රධාන පක්ෂවලට වඩා පොඩ්ඩක් ශිෂ්ටයි විනීතයි පොඩි ලස්සනක් තියෙන හොඳක් තියෙන පොඩ්ඩක් ඒකේ එම ආලෝක හොඳක් තියෙනවා ඉතින් ඒකේ ඒක අපි අගය කරනවා හැබැයි පක්ෂ මේ ක්‍රමේ නැවතු ජනතා විමුක්ති පෙරමුණ ඒක නිසා තමයි මම ඉස්සලත් කතා කරා වගේ මේ සම්මිශ්‍රණ ක්‍රමයක් ගේන්න ඕන අර කියන්නේ ආසනීයට වග කියන මන්ත්‍රීවරයෙක් ඕන ඒ නිසා තමයි මේ 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 ලංකාවේ ගොඩක්ම මේ ප්‍රශ්න ඇතිවලා තියෙන්නේ ප්‍රශ්න ඇතිවලා තියෙන්නේ මේ චන්ද්‍රකමය අපි ආසනීයට වග කියන මන්ත්‍රීවරයෙක් ඕන දැන් අපි බැලුවොත් මේකට පුංචි පක්ෂවලට අසාධාරණයක් නේ ඒ නිසා අපි ඒක වෙනම කතා කරමු අනිත් කාරණේ තමයි දැන් ඉතින් මොකද්ද දැන් වෙලා තියෙන්නේ දැන් වෙලා තියෙන්නේ මේ දේශපාලඥයන්ට මේ රාජපක්ෂවාදී කඳුර වලට හූ කියනවා දැන් හූ විතරක් කියලා හරියන්නේ නැහැ තව ක්‍රමයක් බල කරන්න ඕන තව බල කිරීමේ ක්‍රම තියෙනවා ඒවා අනුගමනය කරන්න ඕන මේ අද උනා ජනතා අරගල මැද සුඩානේ අගමැති ඉල්ලලා අසුණා හේ ජනතා අරගල කළා මේත් ඉතින් ජනතාව තමයි පරමාධිපති බලය ඡන්දයිතිය ඕනේ නැහැ ගෙදර යවන්න වෙන ක්‍රම තියෙනවා හර්තාලෙන් ගෙදර ඇරියා 56 හර්තාල් කරන්නත් පුළුවන් තව ක්‍රම තියෙනවා ජනතාව පාරට බහලා ඵලයව් කියලා සටන් කරන්න පුළුවන් මොකක් හරි කරත හැකි හැබැයි ජනතාව ඒකරාශී වෙන්න ඕන ඒකට නායකත්වය හැදෙයි අනිවාර්යෙන් නායකත්වය හැදෙනවා දැන් ඉතින් ගොවියන්ට අලකලංචිය දැන් ටීවී එකේ පෙන්වන විදිහට කිසිම ගොවිතනක් නැහැ කැඳවත් බොන්නේ නැති වෙනවා එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැබැයි කෙලිය කෙල වුණොත් බල ලෑස්තියල්ලා බ්‍රේකින් නිවුස් එකක් දාලා ගියයි රාජපක්ෂවාදී ඇමරිකාවේ ලන්ඩන් පැරිස් නිව්යෝක් අනික් කට්ටියට ඉතින් අබසරණයි ටොක් විත් ලාල් මගේ YouTube channel එක ගේනම් subscribe කරගන්න අර bell icon එකත් click කරන්න ජය වේවා